සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් සිරස්තල. පවතින අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවටපත් සංඛ්‍යාව 65000 ඉක්මවයි. විපතටපත් වූ ජනතාව පිළිබඳව සුවා බැලීමට ජනපති අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ නිරීක්ෂණ චාරිකාවක. රාජ්‍යතගේ තෙම මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කරයි. පාස්කු ප්‍රහාරය ගැන බදියුදීන්ගෙන් සහ හකීම්ගෙන් ප්‍රශ්න කිරීමට CID සූදානමින්. සජිත් කුරුණෑගල ජනතාවගෙන් සමාව ඉල්ලයි. දැන් දේශීය පුවත්. දිවිනට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පවුල් ලබද 19095ක පුද්ගලයන් 65924 දෙනෙක් පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර දිවයින පුරා පවතින වැසි තත්ත්වය දෙසැම්බර් මස 25 වන දින සිට තරමක අඩු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයත් සමගින් මෙවන විට දිස්ත්‍රික්ක 13කට අයත් පවුල් 19095ක පුද්ගලයන් 65294 දෙනෙකු පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 112ක පවුල් 4704කට අයත් පුද්ගලයන් 15510ක ප්‍රමාණයක් මෙවන විට ආරක්ෂිත ස්ථානවල රඳවා තිබෙනවා. පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වූ අතර ආපදා තත්ත්වයේ හේතුවෙන් පුත්කලින් 6 දිනක තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. අනුරාධපුර ප්‍රදේශයට ඇදහැළුණු දහරා නිපාත වර්ෂා තත්ත්වයත් සමගින් රාජාංගනයේ ජලාශය තවදුරටත් වන්දරටු 16ක් විවෘත කර තිබෙනවා. නාචතුව ජලාශයේ වන්දරටු 6ම තවදුරටත් විවෘත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඉරණමඩුව ජලාශයද තවදුරටත් වන්දරටු විවෘත කර තිබෙනවා. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා නිලධාරීන් නියුක්ත කර තිබෙනවා. පැවති ගම්වතුර තත්ත්වයේ හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ වගාකල මහකන්නේ වියක්කර 50000ක පමණ ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වෙනවා. මේ අතර මාතලේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, මොනරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට පැන වූ නායාමයේ අවධානම තවදුරටත් පවතින බවයි ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානය පවසන්නේ. මේ අතර ආපදා තත්ත්වයෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීමට රුපියල් 170,000ක පමණ මුදලක් වෙන් කර අදාළ අංශ වෙත යොමු කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද දින මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළා. මෙම බලපෑම නිසා 65000කට අධික පිරිසකට ඉතා විශාල ව්‍යසනකාරී තත්වයකට මුහුණ දීලා තිබෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමා, මුදල් අමාත්‍යතුමා වශයෙන් අද දිනේදී කොළඹදී අදාළ මුදල් අමාත්‍යාංශයේ සහ අපදා කළමනාකරණයට අදාළ පාර්ශ්වයන් කැඳවලා මේ වන විට 170,000ක් පමණ යවලා තියෙනවා. මුදල් ඉතිරි අවශ්‍ය කරන මුදල් අතුරු සම්මත ගිණුමේ ප්‍රතිපාදන යටතේ හෝ විශේෂ ආපදා අරමුදල් තත්ත්වයේ යටතේ අවශ්‍ය සියලුම මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම සඳහා අද දින අග්‍රාමාත්‍යතුමා විසින් අදාළ නිලධාරීන් බලධාරීන් සමග පියවර ගන්නවා. මේ ආපදා තත්ත්වය පිළිබඳ අධිකරු ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් රජයත් ක්ෂණිකව රජයක් වශයෙන් කළ හැකි උපරිම දේ කරලා ජනතාවට සහන සැලසීම සඳහා මැදිහත් වෙන බව සඳහන් කරන්නට කැමැති.
දිවයිනට බලපෑති අයහපත් කාලකුණ තත්ත්වයේ හේතුවෙන් විපතටපත් ජනතාව හට සහන සැලසීම පිළිබඳ සුවපැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරපරුවේ පොළොන්නරුව සහ අනුරාධපුර ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අධික වැසි සමග හටගත් ජල ගැලීම් වලින් විපතට පත් වූවන්ට සහන සැලසීම පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අද පෙරවරුවේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී දේශපාලන බලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් හමු වූ ජනාධිපතිවරයා ඉදිරි සහන වැඩපිළිවෙල පිළිබඳව ඔවුන්ගෙන් විමසීමක් සිදු කළ අතර අවතැන් වුවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුබසාධන වැඩපිළිවෙල කඩිනම්ව සහ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දුන්නා. එමෙන්ම යහපත් කාලගුණයෙන් වගාවන්ට සිදු වී ඇති හානි පිළිබඳව සොයා බලා ඒවාට අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා. එම අවස්ථාවට SM චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, ශිහාන් සේමසිංහේ නාමත්වරුන් ඇතුළු උතුරු මැදපළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ත්‍රිවිධ හමුදාව පොලිසිය මෙන්ම ආරක්ෂකංශ ප්‍රධානීන්ද එක්ව සිටියා. සුදුපෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන්නලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ සංශෝධිත අපේක්ෂිත ඇප අයිතුම්පත ලබන 30 වනදා විමසා බැලීමට අධිකරණය අද නියෝග කළා. ඒ අදාළ ඇප අයිතුම්පත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනකේ මහතා හමුවේ කැඳ වූ අවස්ථාවේදී අදාළ පෙත්සමේ වගුත්තරකරුවන් ලෙස නම් කර සිටින බ්‍රහස් පොලිසිය අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ට මේ මස 30 වනදා ඊට අදාළව කරුණු දක්වන ලෙස දන්වා නොතිස නිකුත් කිරීමටද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් අද නියම කළා. පෙත්සම්කාර රාජිත සේනරත්න මහතා වෙනුවෙන් අද අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා කියා සිටියේ තම සේවාදායකයා දණ්ඩ නීති සංග්‍රහයේ 485 සහ 192 යන වගන්ති යටතේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වන බවයි. ඉකුත් ජනාධිපතිවරණ සමයේ තම සේවාදායකයා හමුවීමට පැමිණි පුද්ගලින් දෙදෙනෙකු සුදුවැන් වලින් සිදු කළ පැහැර ගැනීම සහ රත්රන් පිළිබඳ තොරතුරු තමන් දන්නා බවට ප්‍රකාශ කළත් ඒ අනුව ඔවුන් මාධ්‍ය හමුවක් වෙත යොමු කිරීම පමණක් තම සේවාදායකයා සිදු කළ බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. ඉන්පසුව මෙම පුද්ගලින් දෙදෙනා බ්‍රහස් පොලිසිය මගින් අත්අඩංගුවටගත් බවත් ඔවුන් බරපතල අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලින් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ බණ්ඩාර මහතා සුදුවැන් වලින් පුද්ගලින් පැහැරගෙන යාම සහ රත්රන් පිළිබඳ තමන් මාධ්‍ය හමුවේ කරුණු ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාගේ පෙළඹවීම මත බවට එම පුද්ගලින් දෙදෙනා රහස් පොලිසියට ලබා දී ඇති කට උත්තරවල සඳහන් කර ඇතැයිද පැවසුවා. ඒ අනුව අදාළ තොරතුරු ප්‍රකාශ කිරීම වෙනුවෙන් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා ₹100,000 මුදලක් තමන්ට ලබා දුන් බවත් අමරිකාවේ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වූ බවත් මෙම පුද්ගලින් දෙදෙනා පොලිසියට ලබා දුන් කට උත්තරවල වැඩිදුරටත් සඳහන් වන බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ හමුවේ පෙන්වා දුන්නා. ඒ අනුව අපරාධකරුවන් දෙදෙනා ලබා දෙන ප්‍රකාශ මත තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය සූදානම් වන බවත් දේශපාලන විරුද්ධවාදීකම් මත තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය ක්‍රියා කරන බවත් එබැවින් ඇප පනතේ 21 වන වගන්ති යටතේ තම සේවාදායකයාට අපේක්ෂිත ඇපයක් ප්‍රදානය කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එහෙත් රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම විභාගයට ගැනීම සම්බන්ධයෙන් සහ ඊට අදාළව නොතිස නිකුත් කිරීම සම්බන්ධයෙන් තම විරුද්ධත්වය ප්‍රකාශ කළා. ඉදිරිපත් කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පෙත්සම විභාග කිරීම සඳහා අවසර දුන්නා. ඒ අනුව ලබන 30 වනදා අධිකරණයේ හමුවේ කරුණු දක්වන්නේ දන්වා රහස් පොලිසිය අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ට නොතිස නිකුත් කිරීමට නියම කළා. රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ පළමු අපේක්ෂිත ඇප අයිතුම්පත ඉකුත් සිකුරාදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙඩිවිය විසින් ප්‍රතික්ෂේප කළා. ඉන් අනතුරුවයි එදින සවස ඔහු විසින් දෙවන අපේක්ෂිත ඇප අයිතුම්පතත් ගොනු කරනු ලැබුවේ. මෙම සිද්ධියට අදාළව නව ලේඛනද ඇතුළත් කොට රාජිත සේනාරත්න මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද පෙරවරුවේ සිය තෙවන අපේක්ෂිත ඇප අයිතුම් පතද අධිකරණයට ඉදිරිපත් කළා. මේ අතර රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති ඇප අයිතුම් පත පිළිබඳව පූජ්‍ය චම්පුරේබෙල චන්ද්‍රරත්න හිමියන් මෙලෙස අදහස් පළ කළා.
රාජිත සේනාරත්න මහත්මා අද දවසෙත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ගිහිල්ලා අපායදුම් පත්‍රයක් යොමු කරලා තියෙනවා තමන්ව අත්අඩංගුවට ගන්න එපා කියලා. කුහුල් හොරා කරෙන්දනේ වගේ රාජිත සේනාරත්න මහත්තයා ඔක්කොම දේවල් සැලසුම් කරලා ක්‍රියාත්මක කරලා අවසානයේ එතුමා අත්අඩංගුවට ගන්න නියෝගයක් ගන්නවත් කලින් එතුමා ගිහිල්ලා අත්හිටවීමේ නියෝගයක් ගනිමින් ඉන්නවා. අවසාන වශයෙන් අපට කියන්න තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කළ යුතු අයට නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි. ඒ චම්පික නෙමෙයි මේ චම්පික. ඒ චම්පික ඒ කාලේ ජාතික බලවේගත් එක්ක හිටියේ, මේ චම්පික මේ කාලේ විජාතික බලවේගත් එක්ක ඉන්නේ. අවසාන වශයෙන් අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මේ ඉදිරියෙන මහමැතිවරණයේදී පක්ෂ විපක්ෂ මොකේ වුණත් වංචා දූෂණ චෝදනාවන් වලට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට ඡන්දෙ දෙන්න එපා. අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ තුර්කි තානාපතිවරයා අතර හමුවක් අද සිදු වුණා. ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා ඒ අරලියකහ මන්දිරයේදී. එහිදී දිරට අතර පවතින දීපාර්ශ්වික සම්බන්දතා සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කෙරුණා. එමෙන්ම දිරට අතර සිදුවන සංචාරකින්ගේ පැමිණීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා. දිරට අතර පවතින ආර්ථික සහයෝගීතාවය වැඩිදියුණු කර ගැනීම පිළිබඳවද දෙපාර්ශ්ව අතර සාකච්ඡා කළා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් කරම්බීර් සින් මහතා ඊයේ හමු වුණා. මෙහිදී ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම ආරක්ෂක පුහුණුවීම් පිළිබඳවද දෙපාර්ශ්ව අතර සාකච්ඡා සිදු කෙරුණා. එමෙන්ම බුද්ධ්‍යංශයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. සියලු සංවිධාන ශක්තිමත් කරමින් ඉදිරි මහමැතිවරණය නියත වශයෙන් ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කුරුණෑකල පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරණ සමයේ තමන්ට කුරුණෑකල ජන රැලියකට සහභාගී වීමට නොහැකි වීම පිළිබඳව මෙම ජන හමුවේදී මන්ත්‍රීවරයා කුරුණෑකල ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියා. ආරම්භයේදීම මම සමාව ඉල්ලා සිටිනවා ජනාධිපතිවරණයේදී අශෝක් අබේසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් ඒ පවත්වපු මහා ජන රැලියට මට සහභාගී වන්නට බැරි වුණා. සියලු දෙනාම දන්නවා අන්ධකාරය වැඩි වීම නිසා අපට හෙලිකොප්ටරය පතිත කරන්නට ඉඩ ප්‍රස්තාව ලැබුණේ නැහැ. ලොකු උත්සාහයක් දරලා අපේ අශෝක් අබේසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් ඒ රැස්වීම නැරැත්තුවා. ඒ නිසාම අද මම කුරුණෑකලට පැමිණියා උතුමන්ලාගේ මැතිවරණ කොට්ටාසයට. මිත්‍රවරුනි, මැතිවරණ පසුබෑමකින් පසුව යලි සංවිධාන ශක්තිය ගොඩනගලා හොඳින් සංවිධාන කටයුතු විශ්වසිත කිරීම තුළින් අපිට අනිවාර්යයෙන්ම පුළුවන්කම ලැබෙනවා මහ මැතිවරණයේදී ඉහළ ජයක් ලබන්න. අපි ශක්තිමත් වුණොත්, අපි සංවිධානශීලීව හොඳ ගමනක් ක්‍රියාත්මක කරොත් අපේ ජයග්‍රහණය ලබා ගැනීම අපහසු කාරණාවක් නොවේ. ඒ නිසා අපි අදහස් කරගෙන තිබෙනවා පුළුල් සංධානයක් ගොඩනගලා ඒ පුළුල් සංධානය තුළින් අපි මහමැතිවරණයේදී හොඳ ප්‍රජාතන්ත්‍රවාදී තරගයක් ලබා දීලා අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරා යන්නට කටයුතු කරනවායි කියන එක මම මේ අවස්ථාවේ සඳහන්. අපි පැහැදිලිවම ඔබතුමන්ලට ප්‍රකාශ කරන්න කැමතියි, දේශපාලන පරිගැණීම් වලට ලක් වෙන සියලුම දෙනාට චක්‍රලේක රෙගුලාසි වලට යටත් වෙන්නේ නැතුව ඒ සියලුම දෙනාට සහන ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම මේ අවස්ථාවේ ප්‍රතිඥා දෙනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම චම්පික රණවක මැතිතුමාගේ නිදහස වෙනුවෙන් අපි සටන් කරනවා පමණක් නොවේ ප්‍රජාතන්ත්‍රවාදීව නිත්‍යානුකූලව එතුමාගේ නිදහස වෙනුවෙන් අපිට ගත හැකි ඉහළම ක්‍රියාමාර්ගයන් ගන්නට අපි කටයුතු කරනවාමයි කියන එක මේ අවස්ථාවේ මම සඳහන් කරන්න දෙකක්. අද අපි ඉදිරියේ තිබෙන්නේ බෙදිලා කැඩිලා එක්කෙනාට විරුද්ධව තර්ක විතර්ක කරගන්න එක. අද තියෙන ප්‍රමුඛතම කාර්යභාරය අපේ ඉන්න මන්ත්‍රීවරු ප්‍රමාණය රැකගෙන ඒ වගේම වර්ධනය කරගෙන අපේ ගමන ඉදිරියට. යම්පම් චෝදනා එල්ලුවද කොන්තේ සිදිරිපත් කිරීමකින් තොරව රට ගොඩනගන වැඩපිළිවෙල සඳහා සහය ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කාතිනල් හිමිපාණන් බැහැදකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මගේ ප්‍රවාහන කළමනාකරණ විදුලි හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාද පෙරවරුවේ අගරදගුරු මැල්කම් රංජිත් කාතිනල් හිමිපාණන් බැහැදුටුවා ඒ කොළඹ පිහිටි අගරදගුරු නිල නිවසේදී. අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා. පාස් ප්‍රහාර සම්බන්ධව ජනපති කොමිෂන් සභාව සම්බන්ධව
සෑමට පත් වෙන නෑ ඒ සම්බන්ධව නේ කතා කරේ අගේ අමාත්‍යංශයේ තිබෙන කාරණා පිළිබඳව ඒ පිළිබඳව ඉතින් රාජකාරී කටයුතු කරනෝනේ පොලිසියටවත් අධිකරණයටවත් අපි බලපෑමක් කරන්නේ නැහැ මේ රජයේ බලපෑමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉතින් ඒ කාරණා ඒ ආකාරයෙන් ඉෂ්ට වෙයි නීතිය කාටත් එක හා සමානව ක්‍රියාත්මකයි කියලා අපේ ලොකු විශ්වාසයක් තියෙනවා රජයේ බලයට පත් වීමත් එක්ක මේක ලොකු බලපත්‍රයක් නෙවෙයි කියන කාරණාවක් මේ වෙනකොට විපක්ෂයෙන් චෝදනාවක් ඉල්ලලා තියෙනවා සාමාන්‍ය ස්වරූපය තමයි විපක්ෂයෙන් ඒ වගේ දෙයක් වෙනකොට චෝදනා ඉදිරිපත් වීම මම හිතන්නේ නැහැ කාගේවත් දේශපාලන වශයෙන් පිළිගන්න අවශ්‍යතාවයක් තිබෙනවා කියලා මාර්ගස්ථ ප්‍රධාන අධිකාරී කොමිෂන් සභාවට වංචා සහගත පුද්ගලයන් පත් කරන ඉවත්වීම දේශපාලන පත්වීම ලබා දෙනවා කියලා බුදුමන් චෝදනාවක් කළා නෑ මම කිසිදු ආකාරයක ඒ වගේ නම් යෝජනා කළා නැහැ මං හිතනවා ජනාධිපතිතුමා විශේෂයෙන්ම සැලකිලිමත් වෙලා මේ ආයතන වලට ඉතාම සුසු පුද්ගලයන් පත් කරාවි කියලා වංචා දූෂණ වලට සම්බන්ධ නොවන මේ ආයතන ගොඩනගන්න පුළුවන් කණ්ඩායමක් පත් කරයි කියලා මට ලොකු විශ්වාසයක් මම චෝදනාත්මක කතා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලැබිය යුතු ස්ථාන ලැබි නැහැ කියලා පහළ මට්ටමේ ඇතිවෙන ගැටලු පිළිබඳව අපිට වැටහීමක් තිබෙනවා නමුත් අපි ඊටමත් ඉවසීමෙන් මේ රට ගොඩනගෙන වැඩපිළිවෙලට ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් ගොඩනග ඒ වැඩපිළිවෙලට අපේ සම්පූර්ණ සහාය දෙනවා ඒකට අපි කොන්දේසි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට යම් යම් ප්‍රශ්න තිබුණා වුණත් අපි ඒවා ඉස්සරහට දාලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් අපහසුතාවයට පත් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ රට ගොඩනගෙන වැඩපිළිවෙලට එන සියලු දේ ඉවසා දරාගෙන සහයෝගය ලබා දෙන්න දැනට රක්ෂිත බලධාකාර කත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු සහ අනිවාර්ය නිවාඩුව පස සිටින පොලිස්පති පූජි ජයසුන්දරයන් මහතුරුන් ලබන 6 වටතාවතේ තවතුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියම කර තිබෙනවා පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියානුකිරීම තුළින් රාජකාරිය සාපරාදී ලෙස පැහැරහැර මිනි මැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු සහ පොලිස්පති පූජි ජයසුන්දරයන් මහතුරුන් ලබන 6 වෙනිදාතෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළා. පැමිණිල්ල අද කැඳ වූ අවස්ථාවේදී රහස් පොලිසිය වෙනුවෙන් අධිකරණ හමුවේ පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙම පරීක්ෂණ අදාළව ඉකුත් නඩු දිනේ දැනුම් දුන් පරිදි හිටපු ජනාධිපතිවරයා හිටපු අග්‍රාමාත්‍යවරයා කතානායකවරයා සහ කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසිය සූදානම් බව කියා සිටියා. මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා හිටපු අග්‍රාමාත්‍යවරයා සහ වත්මන් කතානායකවරයාට දැනුම් දී තිබුණද ඔවුන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමට අදාළ දින මෙතෙක් ලබා දී නොමැති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා. ඉදිරි විමර්ශන මෙහෙයවීම සඳහා මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම බෙහෙවින් වැදගත් වන බැවින් යම් අයෙකු ප්‍රකාශ ලබා දීම හිතමතා මගහරින්නේ නම් ඒ සඳහා ඉදිරියේදී අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ. ඊට අමතරව මෙම පරීක්ෂණයට අදාළව හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් යන මහතුරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට රහස් පොලිසිය සූදානම් වන බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියා. නත්තල් උත්සවය අවසන් වීමෙන් පසුව කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද ඔහු දන්වා සිටියා. ඊට අමතරව මෙම විමර්ශනයට අදාළව නියෝජ්‍ය පොලිස් निरीक्षण මගේ අදහස තියෙන්නේ විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු අනුව අපේ රජයේ ප්‍රතිපත්තියක් හැටියට රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්නේ නැතුව අලාභ ලබන රාජ්‍ය ආයතන යථා තත්ත්වයට පත් කිරීමත් ඒ වගේම වසර 200කට වඩා කීර්තිමත් ඉතිහාසයක් තියෙන රටේ රාජ්‍ය සම්පතක් වන ලේක් හවුස් ආයතනය මොන හේතුවකටවත් පෞද්ගලීකරණය කරන්නේ නැතුව මේ ආයතනය ඵලදායි ලෙස ඒ වගේම හොඳ මාධ්‍ය ආයතනයක් ලෙස සහ ලාභ ලබන ආයතනයක් ලෙස මේ රටේ ඉදිරියට ගෙන යන්න අවශ්‍ය පසු මේ මාස 3 අතුරත අපි සකස් කරගනි. ජනාධිපතිවරයා ජනාධිපති හැටියට පත් වෙලා ඔහුගේ මූලික අදහස අතිකරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශේෂයෙන්ම රජයට රාජ්‍ය ආයතනය පවත්වාගෙන යන්න පුළුවන් කියන සංකල්ප. පරිපාලනමය වශයෙන් වෙනස්කම් කිරීම තුළ රාජ්‍ය ආයතනයක් ඵලදායි ආයතනයක් බවට පත් කරන්න පුළුවන්. ඒ නිසා මේ ඵලදායි ආයතනයක් බවට පත් කරන්න මේ රාජ්‍ය ආයතනයේ කිසිම අමාරුකමක් නැහැ. මේකේ හොඳ සේවක පිරිසක් ඉන්නවා.
ජනතා ගැටලු වලට විසඳුම් සෙවීම සඳහා පත් වූ නව රජය ජනතාවගේ මූලික අවශ්‍යතා අමතක කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නගර සභා මන්ත්‍රීවරයන් පිරිසක් පවසනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ගණ්‍ය විදිහට කාන්තාව විදිහට අපි විශාල ගැටලුවකට මුහුණ දීලා තියෙනවා බඩුමිල සම. අපි අද වෙළඳපොළට ගියාට පස්සේ අපිට ගෙදෙට්ට අත්‍යවශ්‍යම භාණ්ඩ එළවලු සහල්. නමුත් අපිට ඒවා මිලදී ගන්න ගියාට පස්සේ අපි ඉතාම විශාල ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. මෙතන මේ ගෙනත් තියෙනවා භාණ්ඩ කීපයක්. මේ හැම එළවලුවක්ම රුපියල් 500කට වැඩිය කිලෝ එකක මිලක් තියෙනවා. අපිට දරන්න බැරි වෙලා තියෙනවා. අපේ රජයේ කාලේ මේ වගේ බඩුමිල වැඩි වෙනකොට මේ උත්සව සමය දැන් මේ නත්තල් එනවා ඉස්සරහට. එතකොට අපිට 2019 අවුරුද්ද ඉවරලා 2020 අවුරුද්ද ලබනවා. දැන් මේ හැම ගෙදරකම හැම කෙනෙක්ම මේ දවස්වල මේ බඩුමිල සම්බන්ධව මේ තියෙන ගැටලුවට මූණ දීලා තියෙනවා. පෞගිය කාලේ අපේ ආණ්ඩුව තියෙනකොට ඇත්තටම හොරු වල්ලුවේ නැහැ කියලා චෝදනාවක් තිබ්බා. ඇත්තටම අපේ අගමැති ප්‍රමුඛ ඇමතිවරු කණ්ඩායම කරේ හොරු වල්ලනට වැඩි අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බේ ජනතාවගේ වියදම සහ ජීවන තත්ත්වය නගා සිටවන්න. ඒගොල්ලන්ට ඕනේ මූලික අයිතිවාසිකම් ඒ වගේ ඒගොල්ලන්ට උවමනා දේවල් රැකලා දෙන්න ලබා දෙන්න. ඒක තමයි මං හිතන්නේ ඉස්සලාම කරේ මේ අවුරුදු පහේදී. ඇත්තටම දැන් මේ ආණ්ඩුවත් බලන්න ඕනේ අපි රටක් විදියට ඉදිරියට යනවා නම් අපේ මූලිකව කරන්න ඕන දේවල් මොනවද කියලා හිතලා කරනවා මිස ජනප්‍රියතාවයට එන්න දෙයක් කරන එක හරි නැහැයි කියලා. මොකද අපි බලන්න ඕනේ ඉස්සලාම මිනිස්සුන්ට මොනවද ඕනේ කියන එක. හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා විසින් සිදු කළ බව කියන රුයන්තුරු පිළිබඳව දැනට රිමාන්ඩ් පාරේ පසුවන අනිවාර්ය නිවාඩුවව සිටින පොලිස්පති පූජි ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද කොළඹ අපරාධ කොට්ටාශයට අවසර ලබා දුන්නා. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා විසින් සිදු කළ බව කියන රිය අනතුරු සිද්ධිය පිළිබඳව දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අනිවාර්ය නිවාඩු යවනු ලැබූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද කොළඹ අපරාධ කොට්ටාශයට අවසර ලබා දුන්නා. ඒ අනුව මේ මාස 26 වනදා සිට 30 වනදා දක්වා කාල සීමාව තුළ බන්ධනාගාරය තුළදී අදාළ ප්‍රකාශ සටහන් කිරීම සඳහා රහස් පොලිසියට පහසුකම් සලසා දෙන ලෙසද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේ වික්‍රම මහත්මිය විසින් බන්ධනාගාර අධිකාරීවරයාට නියම කර තිබෙනවා. මේ අතර බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ සුවදුක් විමසීම සඳහා මහා සංඝරත්නය අද වැලිකඩ බන්ධනාගාරය වෙත වැඩම කළා. එතුමා මේ විදියට සිරග ගතකොට තැබීමෙන් එතුමාගේ හඬ නිහඬ කරන්නට එතුමාගේ දේශපාලන ජීවිතය විනාශ කර දාන්නට කරන උපරවැට්ටියක් හැටියටයි අපි මේ සිද්ධිය දකින්නේ. අපි සංවේගයට පත් වෙනවා. මේ ලංකාවේ පළමු තමයි කතා කරලා නොයෙක් නොයෙක් අර්ථකථන කරලා එතුමාට විරුද්ධව දැන් ක්‍රියා කරගෙන යන්නේ. ඒ නිසා අපි බෞද්ධ භික්ෂූන් වහන්සේ හැටියට හොඳ පිරිසුදු බෞද්ධයෙක් හැටියට එතුමා වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒක කිසිසේත් අපි එතුමා අතහැර යන්නේ නැහැ. මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද අද වැලිකඩ බන්ධනාගාරයේ වෙත පැමිණියේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ සුවදුක් විමසීම සඳහායි. තරය හෙලා දකින්න යම් කිසි දවසක මේ රටේ තබෑ ඇත්ත ජයගනි. එතුමා ඉතා හොඳින් ඉන්නවා. එතුමා එක්ක අපි දේශපාලන වැඩපිළිවෙල සාකච්ඡා කරා. මේ මර්ධනයට මේ දඩේමට මුහුණ දෙන්න ක්‍රමවේදය මේ විතරක් නෙවෙයි හෙට එතුමාට හැප ඉල්ලනවා. ඒ හැප සාර්ථක වුණොත් අපිට පුළුවන් එළියේදී ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. ජාතික හෙළවුරුමේ නියෝජිතයින් පිරිසක් අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි පොලිස් කොමිසම වෙත පැමිණ පැමිණිල්ලක් සිදු කළේ පාටලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව පවසමින් මෙහෙම ගිය වට කරලා අපරා මහා දරුණු අපරාධකාරයෙකු වටලා ගන්න විදියට මේ මහජන නියෝජිතෙක් හිටපු අමාත්‍යවරයෙක්ව අත්අඩංගුවට ආකාරය නීති විරෝධී සදාචාර විරෝධී සම්ප්‍රදාය විරෝධී මේ සියල්ල උල්ලංඝනය කිරීමක් කරන නිසා ජාතික පොලිස් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ සම්බන්ධවත් සාධාරණත්වයක් ඉටු කර දෙන්න කියලා. CC10 වර්ගයේ මෝටර් සයිකලයක්. ඒ හිමිකරුවා මෙය ක්‍රීඩා කටයුතු සඳහා පමණක් අවසර ලබා දී තිබෙන මෝටර් සයිකලයක්. එතකොට මේ මහපාරේ ගමන් කරන්න බෑ. මේ ගමන් කරනවා නම් කළ යුත්තේ යම් රථයක ප්‍රවාහනය කරමින් තමයි අදාළ ස්ථානට ගෙන යා යුත්තේ. මේ වාහනයට රක්ෂණ ආවරණයකුත් නැහැ. නැ බලපත්‍රයකුත් නැහැ. ඉතින් එවන් එබඳු නීති විරෝධී කටයුතු අනීතික අවස්ථා
බොහොමයක් තියෙද්දි මේ මගහැරද පොලිසිය මගින් කිසියම් සාධාරණත්වයක් නීති විරෝධී මෝටරසයිකලයේ මහමග ගමන් කරන්නට අවස්ථාව සලසා දුන්නු ඒ මෝටරසයිකල හිමිකරුවටත් එරෙහිව නීතිය කටයුතු කරන්න කියලා අපි ජාතික පොලිස් කොමිසමට මෙම පැමිණිල්ල අද ඉදිරිපත් කරන්න මේ අවස්ථාවට සහභාගී වුණේ. වත්මන් රජ්‍ය අපහසුතාවයට පත් කිරීම සඳහා පරාජිත දේශපාලඥයන් පිරිසක් විසින් සිදු කරන දේශපාලන කුබන්තරණ තරයේ හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්කමගේ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. විවිධ ගැටලු ඇති කරමින් තමන් වැටිච්ච වලෙන් ගොඩේම සඳහා මඩගොහරුවේ ඉන්න මේ පරාජිත දේශපාලනඥයන් තැන් තැන් වලින් එකතු වෙච්ච මේ දේශපාලන පිටියෙන් අයින් වෙන යම් යම් පිරිස් එකතු කරගෙන මේ කරන දේශපාලන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල අපි තරයේ හෙලා දකිනවා. ඒ වගේම මෙව්වට අපි කවදාවත් බය වෙන මිනිස්සු කොටසක් නෙවෙයි. අපි මේ දේශපාලන පිටියේ මම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙක් හැටියට, පළාත් සභාවේ දෙපාරක් මන්ත්‍රීවරයෙක් හැටියට, පාර්ලිමේන්තුවට ගියේ මන්ත්‍රීවරයෙක් හැටියට, අපි කොයි පක්ෂෙන් ගියත් මහජනතාව අපිට ඡන්ද දෙන මොකද අපි මනුස්සත්වයෙන් මහජනතාවත් එක්ක ඉන්න කෙනෙක් හැටියට තමන්ට බලේ තියෙන වෙලාවේදී ඒ වැඩ නොකර බලේ නැති අවස්ථාවේදී වැඩ කිරීමට උත්සාහ දරන කෙනෙක් තමයි මේ කණ්ඩායමට නායකත්වය දෙන්නේ. දැනටම පාර්ලිමේන්තු මැතිවරණයේ දඩමීම කරගෙන ඔවුන්ගේ දේශපාලන ප්‍රතිරූපය හදා ගැනීම සඳහා මේ කරන පහත් ක්‍රියාදාමය නැවත නැවතත් අපි හෙළා දකිනවා. හාල් මාෆියාවේ නිරත වන වෙළඳුන් සොයා නීතිය ක්‍රියාත්මක කරන්නයි ජනතා විමුක්ති පෙරමුණ රජයෙන් ඉල්ලා සිටිනවා. මාතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා මෙම ඉල්ලීම සිදු කළා. මාෆියාව නවත්තන්න ජනාධිපතිතුමාට ඇත්ත අවංකුවමනාවක් තියෙනවා නම් එක පෑම් පාරෙන් පුළුවන් ඒ ප්‍රශ්නේ විසඳන්න. ඒ සඳහා කරන්න තියෙන වෙන කක්මාවක් නෙමෙයි මේ හාල් මාෆියාව කඩා දාන එක. ඒක සිල්ලර වෙලෙන්දාට දඬුවම් දෙන එකකින් නෙමෙයි කරන්න ඕනකම තියෙන්නේ. මේ මහා ජාවාරමේ ඉන්න ප්‍රධානින්ම අත්අඩංගුවට ගන්න එක. මම කියන්නේ ඒ ගබඩා වටලන්න. ඒ සයික්ලෝන් තියෙන පිට්ටු බම්බු වගේ තියෙන එකතු කරන තියෙන ස්ථාන බලන්න. ඒ වගේ තියෙන හාල් හෙට මුදාහැරියෝ වෙළඳපොළට. හෙට මුදාහැරින නියෝගයක් දුන්නොත් එහෙම වෙළඳපොළට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඒ වගේම දැන් මෙතන ඊළඟට සිද්ධ වෙන දේ තමයි හාල් හිගයක් තියෙනවා කියන ඉවරලා හාල් පිටරටින් ගේන්න තීරණය කරනවා. හාල් පිටරටින් ගෙනාවට පස්සේ වෙන්නේ මොකද? නැව් එනකොට ගොයන් කපා පාගලා වීටික වෙළඳ පොළට එන කාලෙම තමයි හාල් වෙළඳ පොළට එන්නේ. හාල් වරායට එනකොට වී ගමට එනවා. වී විකුණ ගන්න බැරුව ආය පාරක් ගොවිය පාරේ අනාථ වෙනවා. ඒ වීටික තුට්ටු දෙකට අරගෙන ගබඩා කරගන්නේ මත ඒගොල්ලෝගේ ජාවාරම ඒක තමයි. හාල් හිගියත් හදන්නේ ඒගොල්ලෝ වී තුට්ටු දෙකට ගන්නෙත් ඒගොල්ලෝ. එනිසා මෙන්න මේ අර්බුදේ විසඳන්න ඇත්තටම රජයට අවංක උත්සාහයක් වුණාවක් තියෙනවා නම් දඬුවම් දෙන්න ඕන කඩේ සිල්ලර වෙළෙන්දට නෙමෙයි. ගමේ සිල්ලර වෙළෙන්දට නෙමෙයි. එයාට නඩු දාලා වැඩක් නැහැ. පාර්ලිමේන්තු විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරපුරේ පැවැත්ුණා. පාර්ලිමේන්තුවේ පක්ෂනායක රැස්වීම අද පෙරවරුවේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එහිදී එළමෙන 2020 ජනවාරි මාස 3 වන දින සිදු කිරීමට නියමිත අටවන පාර්ලිමේන්තුවේ 4 වන සැසිවාරය ආරම්භ කිරීම සහ ජනාධිපතිවරයා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීම පිළිබඳව කටයුතු සිදු විය යුතු ආකාරය පිළිබඳව තීරණය කර තිබෙනවා. ජනාධිපතිතුමන් විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුරු 12:30ට පක්ෂනායක රැස්වීමක් කැඳවීමට නියමිත අතර එහිදී 2020 වසරේ ජනවාරි 7 වන දින සිට සභාවේ කටයුතු සිදු වන ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීමට තීරණය වී තිබෙනවා. ජනවාරි මාස 3 වන දින පසුරු 1 සිට පසුරු 6 දක්වා පාර්ලිමේන්තුව යළි රැස්වීමට අද දින පක්ෂනායක රැස්වීමේදී තීරණය කෙරුණු අතර එහිදී නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කතානායකවරයා ඉදිරියේ දියුණුම් දීම සහ කතානායකතුමා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස නිල වශයෙන් නිවේදනය කිරීම මූලාසනයේ වෙනත් නිවේදන ඉදිරිපත් කිරීමටද අනුපිළිවෙලින් සිදු කිරීමට තීරණය වී තිබෙන බවයි කතානායක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. එහිදී පාර්ලිමේන්තු සැසිවාරයේදී විවාදයට ගනු ලබන විෂයන් ඉදිරියේදී දැනුම් දෙන බව ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරමින් මෙම රැස්වීම සඳහා සහභාගී වූ පක්ෂ නායකින් සඳහන් කර තිබෙනවා. ජනවාරි මාස 3 වන දිනට පෙර පාර්ලිමේන්තුවේ සභානායක ධුරය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයද තමා වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙස අද දින කතානායකවරයා රජය නියෝජනය කරමින් පක්ෂ නායක රැස්වීමට සහභාගී වූ නියෝජිතින් දැනුම් දෙනු ලැබුවා. අද දින පක්ෂ නායක රැස්වීමේදී අවධානයට ලක් වූ තවත් සුවිශේෂී කරුණක් වූයේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණෝක මහතා අතනඟුට ගැනීමේ සිදුවීමයි. එය මෙතෙක් අනුගමනය කළ පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කිරීම බව පොදුවේ පක්ෂ නායක රැස්වීමේ පක්ෂ විපක්ෂ සීලු නියෝජිතින්ගේ මතය වී ඇති අතර මේ පිළිබඳව පොලිස් ප්‍රතිවරයා ඇතුළු අදාළ නිලධාරීන් කතානායකවරයා වෙත කැඳවා දැනුවත් කිරීමට පියවර ගැනීමටද තීරණය වී තිබෙනවා. එම අත්අඩංගුවට ගැනීමේදී සිදුව ඇති ක්‍රියාවලිය පිළිබඳව පොලිස් කොමිෂන් සභාවේ අවධානය යොමු කිරීමටද පක්ෂ නායක රැස්වීමේදී තීරණය වුණා.
අදදින පැවති පක්ෂනායක රැස්වීම සඳහා කතානායක කරු ජයසූරිය මහතා, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජිත් ප්‍රේමදාස, ගාන්ත කරුණාතිලක, රවි කරුණායක, අජිත් පී පෙරේරා, මනෝ ගණේෂන්, නිරෝෂන් පෙරේරා යන මහතුරුන්ද එක්ව සිටියා. පක්ෂනායක රැස්වීම ගැන මට අපි සදාචාර සම්පන්න නැහැ ඉදිරිපිට කතා කරනවා. බොහොම සුහදව සාකච්ඡා වුණා. එතකොට න්‍යාය පත්‍රයේ දැන් මෙදසක්වත් සිදු කරන්න බලාපොරොත්තු තියෙනවා කියලා ප්‍රකාශ කරාද? එහෙම දැන් නැහැ. තුමාව විපක්ෂ නායක ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වෙනවා. ඒක ගැටලුවක් නැහැ. ඒක විපක්ෂ නායක එයින් ඉදිරියට වෙනිගතකට සිදු කරනවා. විපක්ෂ නායක තුමා හැටියට ඔබතුමාට දැන් මෙතන ආසනයක් වෙන් කරලා ඒක අද කිසිම ගැටලුවක් නැහැ. හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙයි. මං ගැන නෙවෙයි රට විනින් හොඳ දේවල් සිද්ධ වෙයි. කොහොමද ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු ජාතික පක්ෂේ පාර්ලිමේන්තු මැතිවරණයක් ඉදිරියේ දෙනවා. ඒකට අපි ප්‍රතිසංවිධානය වෙලා සූදානම් වෙලා ඉනෝ. මොනවාගේ ප්‍රතිසංවිධානයක්ද? සමගි සම්පන්න පක්ෂයක් ශක්තිමත් ඉදිරියට. නායකත්වයේ වෙනස කොහොමද? ඒව ඉදිරියේදී අපි කතා කරමු. ඔබතුමාගේ නායකතුමා තාම නායකත්වයේ සජිත් මහත්තයට දුන්නේ නැත්තේ. ඒක සජිත් මහත්තයගෙන් අහන්න ඕනේ. නෑ රනිල් මහත්තයයි තාම එතුමාල දෙන්න එක ගැන කතා කරගන්න. පක්ෂ නායකකම දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාට දීලා තියෙනවා. හැබැයි නායකත්වයේ නැතුව තමයි එතුමාට දීලා තියෙන්නේ. මේ පිළිබඳව පක්ෂ තීරණයේ ගත යුතුයි. ඊටාම කඩිනමින් මේ ප්‍රශ්නයත් විසඳිය යුතුයි කියන එකයි අපේ ස්ථාවරය. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා නම් කියන්නේ නායකත්වයේ නැතුව අගමැති අපේක්ෂකය විදියට ඉදිරියට එන්න කැමති නැහැයි කියලා. අපි කවුරු වුණත් එකමුතුව මෙම මැතිවරණයට එකතුව තරඟ කරොත් ඒ වගේම පුළුල් සන්ධානයක් විපක්ෂයේ හදාගන්න පුළුවන් වුණු අනිවාර්යයෙන්ම මෙම මහ මැතිවරණයේදී විශාල වෙනසක් කළ හැකි කියන විශ්වාසය අපිට තිබෙනවා. පසුකිය ජනාධිපතිවරණයේ පරාජය වීමට හේතු වූයේ එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය බව පාර්ලිමේන්තු මන්ත්‍රී පීඑල් නිශාන්ත මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදී අදහස් දක්වමින් නීතිය ක්‍රියාත්මක කරන අයට ක්‍රියාත්මක කරන්න ඉඩ දීලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔය නීතියට ඇඟිලි ගහන්න එහෙම නැත්නම් දේශපාලන දඩයම් කරන්න සූදානම් වෙන්නේ අපි එක මේ රටේ ජනතාවගේ හෘද සාක්ෂිය දන්නවා. මොකද මෙතෙක් කල් පාටලි චම්පකල රාජිතිල කරපු දේවල් ඒ තියෙන ආණ්ඩු යහපාලනයි කියලා නිර්මාණය වෙලා ජනතාවට සේවය කරන්න ආපු ආණ්ඩු තුලම මෙවැනි වැරදිකරුවන්ව ආරක්ෂා කරා. වැරදිකරුවන්ට නිදැල්ලේ ඉන්න දුන්නා. ඒවත් එක්ක ජනතාව තුර ලොකු අපකීර්තියකට පත් වුණා, කලකිරීමක් ඇති වුණා. ඒවැ ප්‍රතිඵලය තමයි ඔය යහපාලනයි කියපු ආණ්ඩුව පෙරලන්නට හේතුව. පාතාලකරුවන්ගෙන් පිරි දේශයක් වෙනුවට නිර්මාණකරුවන්ගෙන් සපිරි දේශයක් නව රජය පත්වීමත් සමග බිහි වී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසල් ප්‍රේමචන්ද මහතා පවසනවා. ඒ කොළඹ පැවති උත්සවයකට එක්වමින් නොවැම්බර් 10 වෙනිදා සිදු වෙනසින් පසුව අද ශේෂන් කොළඹ නගරේ අපිට දකින්න අහන්න ලැබුණේ මේ මාසය තුළ පාතාල කල්ලි අතර එවැනි සංග්‍රාමයක්. ඒ දුරාචාරයන් තැබෙහු තරුණ තරුණීන් ස්වේච්ඡාවෙන් කොළඹ නගරයේ තදාසන්නවල නගරවල තාප්පවල සුදු පිරියම් කළා විවිධ චිත්‍ර නිර්මාණය කරනවා. මෙතරම් නිර්මාණකරුවන් පිරිසක් කොහෙද හිටියේ කියලා මේ වෙනුවෙන් කතා කරන හඬ නගන පිරිස් නිහඬ කිරීම සඳහා දේශීය විවිධ සංවිධානත් එක්ක සහ පුද්ගලින් සමග විදේශීය බලවේග ගෙන ගිය වැඩපිළිවෙළ තමයි සමස්තයක් හැටියට නොවැම්බර් 10 වෙනිදා පරාජයට පත්. එමන ඒකේ ජයග්‍රහණය අනිත් පැත්තෙන් දේශපාලනීය කාරණයකට එහා ගිය සංස්කෘතිමය හා දේශීයත්වයේ හා අපේකම අගය කරන බහුතර ජනතාවගේ ජයග්‍රහණයක් හැටියට හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. දැන් තියෙන අභියෝගය තමයි අපි කොහොමද මේක ඉදිරියට ගෙනියන්නේ? මේ වෙනුවෙන් එරෙහිව සියලු කොටස් විදේශවල වෙන්ම දේශීය වශයෙන් ඒකරාශී වෙනව නොඅනුමාන. අනෙවැනි අවධියක තමයි අපිට අවශ්‍ය වෙන්නේ සමාජය දැනුවත් කරමින් මෙවැනි ස්වේච්ඡා සංවිධාන ජනතාව අතරට ගිහිල්ලා රජයේ මගින් කාර්යභාරය හා සමාන වූට වැඩි යම් කාර්යභාරයක් ස්වේච්ඡාවෙන් කිරීම තුලින් මහිතන ජනමනස නියමිත දිශාවට යොමු කර ගැනීම සඳහා විශාල පිටුවහලක් වෙනවයි කියන කාරණා. නවල පිටිය සමනලකම හරහා ඉඟුරු ඔයට පිවිසෙන ප්‍රධාන මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මෙවැනි විට අතරමඟ නතර කිරීම හේතුවෙන් එම මාර්ගය භාවිතා කරන ජනතාව මහත් අසීරුතාවයට පත්ව තිබෙනවා. නාවලපිටිය සමනලගම හරහා ඉඟුරු ඔයට පිවිසෙන ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 4ක ප්‍රතිපාදන යටතේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමට පසුගිය රජය රන්මාවත් සහ මගනගුම යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කර තිබුණා. එහෙත් එය අතරමඟ නතර කර දැමීම හේතුවෙන් නාවලපිටිය මන්යුක්කවත්ත සමනලගම ඉඟුරු ඔය යන ප්‍රදේශවල පදිංචි පවුල් 400ක් පමණ දැඩි අපහසුතාවයකට පත් වී තිබෙනවා. වසර 40කට අධික කාලයක් අබලන්ව තිබූ මාර්ගය පිලිසකර කර දෙන ලෙස ඉල්ලා පසුගිය රජය සමයේ ප්‍රදේශවාසී
විසින් සිදු කළ උද්ඝෝෂණ හේතු වෙනුයි එම මාර්ගය කිලෝමීටර් 7ක් දක්වා දුර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබුණේ. මේ සම්බන්ධයෙන් අදාළ කොන්ත්‍රාත්කරුගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වෙන් කළ ප්‍රතිපාදන තමන් වෙත නොලැබීම හේතුවෙන් මාර්ගයේ ඉදිකිරීම කටයුතු අතරමඟ නතර කළ බවයි. එම මාර්ගය භාවිත කරන මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් පවසන්නේ. වත්මන් ජනාධිපතිවරයාගේ අවධානය මේ සඳහා යොමු කර කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙසයි. මහජනතාවගේ සල්ලි තමයි නිකුරුණේ විනාශ වෙන්නේ. දැන් පත් වෙලා තියෙන අපේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේකට යම්කිසි පියවරක් අපට ලබා දීලා මේ පාර කඩිනම් ඉක්මනින් සකස් කරලා දෙන ලෙස කියලා පන්සලේ හාමුදුරු වශයෙන් මා ඉතාම ගෞරවපූර්වකව එතුමාගෙන් ඉල්ලා සිටිනවා. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරලා මේ විනාශ වෙන මුදල යථා තත්ත්වයට පත් කරලා මේ දුප්පත් ගම්මානයට යහපත සලස්සා දෙන්න කියන කාරුණික ඉල්ලීමක් මම කරනවා. මෙන්න දැන් ලැබුණු පුවතක්. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදේශ ගමන් තහනම් කරනු ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ආගමන සහ විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ රහස් පොලිසිය විසින් කරනු ලද ඉල්ලීමකට අනුවයි. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ආගමන සහ විගමන පාලකවරයා වෙතයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ. රහස් පොලිසිය විසින් අධිකරණය හමුවේ ගොනු කරනු ලද වාර්තාවමකින් සඳහන් කර තිබුණේ පරීක්ෂණයට භාජනය තිබෙන මාධ්‍ය සාකච්ඡාව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ සිදුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙන බවයි. මෙම වාතාවරණය මත රාජිත සේනාරත්න මහතා විදේශගත වුවහොත් ඉදිරි පරීක්ෂණවලට බාධා සිදුවිය හැකි බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහණයේ විධ විධාන ප්‍රකාරව ඒ මහතා විදේශගත වීම වැළැක්වීමේ නියෝගයක් ආගමන සහ විගමන පාලකවරයා වෙත නිකුත් කරනු ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවා. දැන් රටවටාපුවත් කිහිපයක් වෙතයි අවධානය. ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටි ඉන්දියානු නාවික හමුදාපති කරම්බීර් සිං මහතා ශ්‍රී ලංකාවේ සංචාරය සාර්ථකව නිමාවට පත් කරමින් පසුගියදා දිවයිනින් පිටත්ව ගියා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ විශේෂ අමුත්තන්ගේ කුටියේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා හමු වී සමුදීමෙන් අනතුරුව කරම්බීර් සිං මහතා දිවයිනින් පිටත්ව ගියා. නාවික හමුදාව සහ ගාල්ල සහකාර ධීවර කාර්යාලයේ නිලධාරින් පිරිසක් පසුගියදා හික්කඩුව ප්‍රදේශයට ඔබෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මසුන්නල්ලූ පුද්ගලින් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. වයඹ පළාතේ හොඳම මහනගර සභාව ලෙස කුරුණෑගල මහනගර සභාවත් හොඳම නගර සභාව ලෙස කුලියාපිටිය නගර සභාවත් හොඳම ප්‍රාදේශීය සභාව ලෙස වාරියපොළ ප්‍රාදේශීය සභාවත් සම්මානයට පාත්‍ර වුණා. එම සම්මාන ලබා දීම වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. දවස විසින් කරන්න තවත් පුවත් දැනගන්න එක්වන්න www.cnews.lk අපගේ වෙබ් පිටුවට. යළි තමයි රාත්‍රී 9:25 සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.